අපි අද මේ සාකච්ඡා පටන් ගන්න යන්නේ මේ ජනාධිපති වරණය පසු ඇතුව තත්ත්වයට කිසියම් ආකාර එළඹුමක් ඇති කර ගන්න. ඒ නිසා අද මගේ මාතෘකාව වෙන්නේ පසුගිය ජනාධිපති වරණය. මේ ජනාධිපති වරණය පිළිබඳ සාකච්ඡා කරන්න මම ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි පසුගිය ආණ්ඩුව පැරදුණේයි. දෙවෙනි එක තමයි වර්තමාන ජනාධිපතිවරයා සහෝගේ පක්ෂ සන්ධානය දිනුවේයි. අපි පහුගිය ආණ්ඩුව පැරදුණේ අය කිව්වද ඉතාම කෙලින්ම කියන්න ඕනේ කියපු දේ කෙරුවේ නැහැ. ඒගොල්ල බලයට ආවිල්ලා යහපාලනය කියලා සංකල්පයක් ඉදිරිපත් කරලා වැඩ කරගෙන යන බව පෙන්වුවාට ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වල මිනිසුන්ට යහපාලනයක් පෙන්වුනේ නැහැ. මේ යහපාලනය පිළිබඳ ඒගොල්ලන්ගේම සංකල්ප කඩාවැටීම ආරම්භෙන්නේ මහ බැංකුව අංකොල්ල කෑම් පිළිබඳ ඇතිවෙච්ච විශාල අර්බුදකාරී විවාදය තුළ. මෙය පළවෙනි දවසේම සිදු වුණා. ඒ නිසා අපි දන්නවා පාර්ලිමේන්තුවේ මැතිවරණයට යන්නේ කෝප් කමිටුවක් රැස් වෙලා ඒ විරුද්ධ සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ. ඊළඟට පොරොන්දු වුණා ජනාධිපතිවරයා අහෝසි කරනවා කියලා. ඒතොර ජනාධිපතිවරයා අහෝසි කිරීම ඇති කැපවීමක් ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන් තිබෙනවා කියලා පෙන්වුම් කරුවේ නැහැ. දානන් සංශෝධනයෙන් නතර වෙලා ඒ සංශෝධනය තමන්ගේ බලය ආරක්ෂා කරන්න ලැබුණු පසුබිම තුළ ඉඳගෙන බලය පාවිච්චි කිරීම තමයි කරුවේ. ව්‍යවස්ථාව සදීමේ ක්‍රියාවලිය හොඳට පේනවා. ඒක නිකන් මේ කොඳුරු තෙල් හත්පට්ටයක් වෙනවා වගේ කාලය අතක ගාන තියා. ඒක ජාත්‍යන්තර වශයෙන් යම් සුජාතභාවයක් ඇති කරගන්නත් සුළුතර නායකයන්ට යම් කිසි ආකාරයක තමන් යම් උත්සාහයක් දරනවා පෙන්වන්න කියන ප්‍රමාණ තිබුණා මිසක් ඒක ගැන පැහැදිලි විවාදයක් කරන්න ඒකට විරුද්ධ ඇතිවෙච්ච මතවාද විශේෂයෙන්ම මේකේ රට බෙදනවායි කියලා කියපු කෙනා පැහැදිලි කිරීමක් කරන්න උත්තර දෙන්න එහෙම කිසි මැදිහත්වීමක් කෙරුවේ නැහැ. මම වංචා දූෂණ අවසන් කරනවා හොරු අල්ලනවා එහෙම කියලා අන්තර අපි දැක්කා. කවුද හොරු කියන තරමට ගිහිල්ලා මේ වංචා දූෂණය බහුපාක්ෂික දූෂණයක් විදිහට අඳුරගන්න තත්ත්වයකට අපිට හැරෙන්න සිදු වුණා. මේ ක්‍රියාවලියේදී තවත් වැදගත් දෙයක් සිදු වුණා. ඒ තමයි 1977 දී ආරම්භ කරපු මේ නියෝලිබරල් වාදී ප්‍රතිපත්ති මූල් කරගෙන රටේ ආර්ථික මූල්‍ය ප්‍රතිපත්ති, සමාජ ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිපත්ති මේවා හැඩගැස්වීමට ගත්තු ක්‍රියාමාර්ග නිසා ඇතිවෙමින් තිබුණු සමාජීය කම්පනයන් සම්මතයකට පත් කරන්න අවශ්‍ය කටයුතු කෙරුවේ නැහැ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් ආෝග්‍ය සේවාව තුළ ඇතිවෙමින් තිබුණු ඒ කඩාවැටීමෙන් ඇතිවෙච්ච සමාජ පීඩනයට පැහැදිලි වැඩපිළිවෙලකින් පිළිතුරු සපයන්න උත්සාහ කරන නිසා ජනතාව ලොකු පීඩනයකට ලක් වෙන්න පටන් ගත්තා. ඒ වගේ විශේෂයෙන්ම ග්‍රාම්‍ය ක්ෂේත්‍රවල ඈත ජනතාව, ගෞමික ජනතාව, අලි උඩ දුර සමග විශ්ව ජනතාව තමන්ගේ අපනයන භෝග වගාව ඒවැන්න තුන ගොවීන්ට ඇතිවෙච්ච පීඩනය මේවදිය බැලුවේ නැහැ. වගේම උතුරු නැගෙනහිර පළාතේ අර සිවිල් යුද්ධ කාලේ ඇතිවෙච්ච ඉඩම් අහිමි වීම මේවට උත්තර සපයන්න ඒවා පිළිබඳව ඉඩම් නැවත මිනිසුන්ට මුදා හරින්න ඒ ඉඩම් පිළිබඳව පැහැදිලි සකස් කිරීම කරන්න ඒ වගේ කට අත තිබ්බේ නැහැ. ඒ නිසා ඇත්තටම මේ ආණ්ඩුව 2015 ඉඳලම තමන්ගේ පරාජයට පසුබිම සකස් කරගත්තා. ඒ වගේම හොඳට පෙවුන දේ තමයි ඔවුන් මැතිවරණයක් කරගෙන වැඩ කෙරුවේ නැහැ ඒ කාලය තුළ. ඔන්න මැතිවරණය මත එනකො මතක් වෙනකොට උන්ට පෙවුන දේ තමයි ඒවා අපිට දිනන්න බැහැ. ඒ නිසා උනේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල්ද. දැන් බලේ බෙදා හැරීම ගැන මහා විශාල කයිවර ගැහුවට අද පළාත් සභා නැහැ. අද ඒ ආණ්ඩුකාරවරුන්ගේ සහ නිලධාරීන්ගේ පාලන යටත් වෙච්ච මධ්‍යම ආණ්ඩුවේම ආයතන පද්ධතියක් විතර පවතිනවා. එතකොට ඒ ඡන්ද කල් දැමීම දින නියමයන් නැතුව ගියා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට ප්‍රාදේශීය වශයෙන් තමන්ගේ නියෝජිතව පත් කරගෙන යම් කිසි ආකාරයක ප්‍රාදේශීය වශයෙන් තමන්ගේ ජනතා ඡන්ද බල අධිකාරය පාවිච්චි කරන්න ලැබුණ අවස්ථාව උන්ට අහිමි කරා. එතකොට දැන් බලයට පැමිණි දේශපාලන සන්ධානය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගන්නේයි. ඒගොල්ලෝ ජයගන්න එකක් ඒගොල්ලෝ පෞගිය අවුරුදු පහම මැතිවරණයට සූදානම් වෙලා ජනතාවගේ ඇතිවෙමින් තිබුණ අප්‍රසාදය ඒගොල්ලෝ පරාජිත ගමනට හැරෙනකොට ඒක ඉතාම ලස්සනට සංවිධානය කරමින් ඉස්සරහට ගියා. අතර මේ ජයග්‍රහණය අවුරුදු 5ක මහන්සියක්.
මන්දකින හැටියට 2015 ඉඳලාම ග්‍රාමීය මට්ටමින් ඉතාම සංවිධානාත්මකව ජනතාව සමග වැඩ කරමින් විශාල බලවේගයක් මුදෑහැරියා. පසුගිය ආණ්ඩුව තව කාරණයක් බැරි වුණා. ඒ තමයි ජාතිවාදය සහ ආගම්වාදය රට තුළ ඇවිස්සෙනවා. ඒක පාලනය කරන්න මැදිහත්වෙන්නලා ඉගෙන යා සක්‍රීය දායකත්වයක් සැපෙව්වේ නැහැ. මාර චෝදනත්තාව ඒවා පිටිපස්සේ ආණ්ඩුව ඇත් ඉන්නවයි කියලා ඔය දිගන පැත්තේ සමහර සිදුවීම්වලදී මේ විරුද්ධත්වය සංවිධානය කරනකොට එක පැත්තකින් හොඳට පෙවුණ දේ තමයි ඒ දේශපාලන ව්‍යාපාරය ආණ්ඩුව පරවාහැරීම සඳහා ඇතිකර ව්‍යාපාර එක පැත්තකින් දකුණේ ජනතාව සමග තමයි වැඩිපුර කරඳුනු කරේ. ඒ වගේම ජාතිවාදය සහ ආගම්වාදය ආණ්ඩුවට විරුද්ධ යන එක තමන්ගේ දේශපාලන වාසියට පාවිච්චි කරන ක්‍රියාමාර්ගයක ගියා. ඒක තමයි මේ මැතිවරණය පෙනෙන්නේ. උතුරු නැගෙනහිර පළාත්වලත් රටේ අනිත් පළාත්වල සුළුතර ජනතාව මේ ජයග්‍රහණය සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ ජාතිවාදී ඡන්දයක් දුන්නා නෙවෙයි. ඒගොල්ලෝ ඒ ඇති වෙච්ච මිලිටරි ක්‍රියාමාර්ග ජාතිවාදය ආගම්වාදය සමග ඇති වුණු පීඩනය තුළ ඔවුන් කල්පනා කරේ මේ තත්ත්වය පාලනය කරගන්න නම් ලිහිල් ආකාරය ආණ්ඩුවක් තියෙන්න ඕන. නැවත මේ කියන ආකාරයට ආණ්ඩුව මාරු වුණොත් Tamanට විශාල අවශ්‍යක සිදුව කියන ආකාරයට තමයි උතුරු නැගෙන ඡන්ද දීලා තියෙන්නේ. ඒස හොඳට පේනවා. දැන් ඊළඟට මේ බලයට පැමිණීම සඳහා ක්‍රියා කරනකොට ඉදිරිපත් කරපු ප්‍රධාන තේමාවන් උනේ දැන් අදත් ඒක කියනවා. එකක් විනයගරුක සමාජයක් ඇති කිරීම, නීතිය පාලන ස්ථාපිත කිරීම, වංචා දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් සහතික කිරීම සහ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ මූලිකත්වය සහිත දේශපාලන ක්‍රියා ගමනක මේ රට ගෙනියමින් ඔවුන්ගේ මූලිකත්වය සහිතව අර සුළුතර ජනකොටස් සමග යම් සන්ධානයක් ඇති කර ගැනීම අපේ අපේක්ෂාවයි කියලා. අම හිතන්නේ ඒ නිසා මේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් සපයලා තියෙනවා උතුරු නැගෙනහිර පිට ජනතාව. ඒ සමහරට අපිට කියන්න පුළුවන් ඇත්තටම මේ ජනවරම තියෙන්නේ දකුණේ උතුරේ පැත්තේ නැගෙනහිර පැත්තේ නැහැ කියලා. ඒන අභියෝගයක් තියෙනවා විශේෂම ජනාධිපතිවරයාට ජාතිය නායකයා විදිහට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවත් තමන්ගේ නායකත්වයේ කෙරෙහි විශ්වාස තබන යම්කිසි මනෝවිද්‍යාන් බැඳීමක් ගොඩනගා ගන්න. අතීතය අමතක කරලා ඉස්සරහට බලන්න පුළුවන් තත්ත්වයක් ඔවුන්ට ඇති කරන්න ඕනේ. ජයග්‍රහණය ලබන මේ කණ්ඩායම පරාජය ආණ්ඩුවේ ප්‍රතිපත්ති අසාර්ථක වීම වලිමුත් ඒ වගේම ඔවුන්ගේ දේශපාලන චර්යාවෙත් විශේෂයෙන්ම වංචාව දූෂණය කියන පැත්තෙන් විශේෂ මහා බැංකුව මංකොල්ල වැනි සිද්ධියක් ඉතාම බරපතල විදිහට තමන්ගේ දේශපාලන කැම්පේන් සඳහා යොදාගත්තා. ඊළඟට ආණ්ඩුවට තව අසාර්ථකතාවයක් වුණා. ආණ්ඩුවට ප්‍රධාන ජනවරම ලබා දුන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දෙපැත්තකට ගියා. එතකොට ඇත්තටම ජනවරමක් තිබුණේ ජනාධිපතිවරයාට ආණ්ඩුවට බහුතර මතයක් හදාගත්තේ බොහොම අමාරුයි. ඒ නිසා ආණ්ඩුවට නෙමෙයි ජනවරම දුන්නේ ජනාධිපතිවරයාට. මේ ඒදගොල්ලන්ට එකට වැඩ කරන්න බැරි වුණා. ඉතින් මේ වගේ පසුබිමක් තුළ මේ අලුත් ආණ්ඩුව පිටවන්න අවශ්‍ය මූලිකත්වය ලැබෙන විදිහට ජනාධිපති වර්ණේ අවසන් වෙලා තියෙනවා. හැබැයි දැන් මම ඔය සාකච්ඡාව කරන්නේ මේ සාමාන්‍ය අපි බැලූ බැලමට අපේ ඇහැ පේන මට්ටමින් පේන දේ උඩ ඉඳගෙන. නමුත් මට පේනවා ඊට වඩා යටින් දිවෙන ගැඹුරක් මෙතන තියෙනවා. ඒ තමයි 1977 ජයවර්ධන ආණ්ඩුව ඇවිල්ලා විවෘත ආර්ථිකය කියන ක්‍රියාවලිය ආරම්භ කරලා මේ රටේ ධනේශ්වරකරණය ඉතාම කඩිනම් පිම්මක් පන්නවන්න අවශ්‍ය පසුබිම සකස් කරා. අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ඇක්සලරේට් කරා. කැපිටලිසම් ඇක්සලරේට් කිරීමට ධනවාදයේ තුළම මේ විදිහ අවස්ථා මතුවෙනවා. දැන් මේ ඇක්සලරේෂන් එක ලංකාවේ උනේ ඊට කලින් ධනවාදය ගෙන යාමේදී යම් යම් සුබසාධක රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මහජන අයිතිවාසය මේවන් යම් සීමාවන් පනවලා තිබුණා. ඒ වගේම දේශීය සංස්කෘතිය මේවන් යම් පාලනය හිටින මේ ඔක්කොම විසිරුවා. ඒ නිසා අපි පෞගේ කාලේ කතා කරපු ආකාරයට සමාජය තුළ තර පාදඩකරණයක් දියත් වෙනවා. විනයක් නැතිව හැසිරෙන ඉතාම අපි අන්සිවිල් සොසයිටි නැත්නම් දුර්විනීත සමාජයක් කියන තත්ත්වයට
සමාජය ගමන් කරන. නිසා ආගම සංස්කෘතිය මේ ඉතිහාස මේ සියලු දේවල්වලට පටහැනිවූ චර්යාක් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අනිතක තමයි ජයවර්ධන 77න් පස්සේ මේ ශ්‍රී ලංකා රාජ්‍යය ජාතිවාදය මත රැඳී සිටින, ඒ වගේම දේශපාලකයන් වෙනම ආර්ථික වශයෙන් විශේෂ සම්පත කුබ්බ ගන්න පන්තියක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය මෙහෙයුම් කරා. දැන් මෙන්න මේවා ඇතිවෙච්ච ප්‍රතිවිපාක පාලනය කර ගැනීම තමයි මං හිතන්නේ පසුගිය කාලපරිඳාම අපේ මැතිවරණවල පෙනුනේ. 94 මේකට ආවා මානුෂීය මුහුණු වරක් දෙනවා කියලා, හියුමන් ෆේස් එක. ඒ වෙලාවේ සටන් පාඨ වශයෙන් තිබුණේ භීෂණය, මර්ධනය සහ දූෂණය. ඊට පස්සේ අපි දන්නවා යහ පාලනය. ඊට පස්සේ මේ ක්‍රියාමාර්ග කරහා පෙන්නුම් කරන්නේ මේ ධර්මාශ්වරකරණය යම්කිසි ආකාරයට විනයානුකූලව හැසිරෙන සමාජය සමග ඉස්රාණීන් යන කොහොමද කියන ප්‍රශ්නයක පැත්තකින් උත්තර දෙන්න හදනවා. අද නිසා විනයගරුක සමාජයක් කියන සංකල්පය මත ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සමාජයේ විනයකට හැසිරවීම සඳහා මඟ පෙන්වන්නෝ යම් ක්‍රියාවන් සිදුවෙමින් තිබෙනවා. මම ඒක දකිනවා. දැන් නගර සුද්ධ කිරීම, නගරවල පිළිවෙලකට යන්න තව ඉස්සරහට මේක මම හිතන්නේ මෝටර් රථ වාහන, පාර යන මිනිසුන් ගම්මන් බිම්මන් පව විනයානුකූල පද්ධතියට ගෙන එන්න මේක එන්න පුළුවන් ඉදිරි කාලේ. හැබැයි ඒ එක්කම අපිට පේන දේ තමයි ඔය ක්‍රියාවලියේදී අපේ කරා පැමිණ ප්‍රාග්ධනය බටහිරින් විතරක් නෙවෙයි දැන් අද ඒ ප්‍රාග්ධනය අපි චීනය පැත්තනුත් පැමිණෙනවා. ඒ නිසා නිදහස් වෙළඳපොළ ධනවාදයත් රාජ්‍ය ධනවාදයත් කියන දෙක අතරේ අපිට දෝලණය වෙන තත් දෙකට යන්න වෙලා තියෙනවා. අපි විශාල ණය බරක් එක්ක තමයි මේ ආර්ථිකය යන්නේ. අද කොහොමද ලෝකයේ තියෙන ආර්ථික හැම එකම ණයත් එක තමයි යන්නේ. ණය මූල්‍ය ක්‍රියාවලිය අසුරවනවා. අපේ මිනිස්සු අතේ ක්‍රෙඩිට් කාඩ් දෙනවා වගේ ආණ්ඩුවත් ක්‍රෙඩිට් වලින් තමයි දුවන්නේ. දැන් මේ ක්‍රියාවලියේදී අපිට සිදුවනවා ඉදිරි කාලයේදී චීනය අපි සේදමාවත ක්‍රියාවලට දැනට බැතිරලා ඉන්නවා. අපේ වරාය නගරය ඒවත් එක සියරති කරගෙන තියෙන ක්‍රියාවලිය. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ප්‍රාග්ධනය සමග ජාත්‍යන්තර සමාජය සමග ඒක හරහා යම් ක්‍රියාවලියකට යන්න වෙනවා. මේ දෙකට අපිට පොඩි ප්‍රවේශයෙන් බැලන්ස් කරන්නලා තියෙනවා. මතන ඒක වෙන්න ජනාධිපතිතුමා කිව්වේ අපි ලෝකයේ කිසි රටකට විශේෂ බැඳීමක් ඇති නැවන ආකාරයට මධ්‍යස්ථව ඒගොල්ලෝ ඔක්කොම එකට ගමන් කරනවායි අපි ඒගොල්ලන් ඉල්ලනවා අය අපේ ස්වාධිපත්‍යයට බාධා කරන්න එපා කියලා. දැනුවත්ව නොදැනුවත්ව චීනය සහ එක්සත් ජනප ඇමරිකා සේනපත අතර වෙළඳ යුද්ධයේ මැද අපේ ආර්ථික ක්‍රියාවලිය බැලන්ස් කරගන්න කොහොමද කියන ප්‍රශ්නය උඩට එනවා. එතකොට මෙතන තියෙනවා ඉතා වැදගත් කාරණේ. ඒ තමයි මේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සහ ඉන්දියාවේ ජාතික අවශ්‍යතා කියන කාරණාව සමග මේ ළඟම අසල්වජ රාජ්‍ය මුහුද ඉන්න රාජ්‍යයක් ඉදිරියට අපිට ලොකු සලකාබැලීමක් කරන්න වෙනවා. මොකද ඉන්දියාවට ආරක්ෂක අනතුරක් අපෙන් එන්නේ නැහැ කියන සහතිකය දෙන ආකාරයට තමයි මේ ගමන ගන්න වෙලා තියෙන්නේ. මොකද මම හිතන්නේ ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා ජනාධිපතිතුමාට. මොකද ඔහු දන්නවා මේ 87 ඇතිවෙච්ච විදේශ ප්‍රතිපත්ති ඇති කරපු වැරදි තීරණ නිසා අපි ඉන්දියාව තරහ කර ගැනීම නිසා තමයි අපි විශාල යුද්ධයකට ගියේ. ඒ යුද්ධය අවසන් කර ඉන්දියාව සමග නැවත තත්ත්වය සකස් කරගෙන. ඒ නිසා ඉන්දියාව සමග තියෙන තත්ත්වය ඊට වඩා ප්‍රමුඛතාවයක් දෙන්න වෙනවා. මොකද ඉන්දියාවේ ආරක්ෂාව සහ අපේ ආරක්ෂාව අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වටහා ගන්න වෙනවා. මොකද අපේ ස්වාධිපත්‍ය යම් හේකින් කඩ වුණොත් ඉන්දියාවේ ස්වාධිපත්‍ය කඩ වූ තත්ත්වයකට යනවා. ඒ නිසා ඉන්දියාව සහ ලංකාවේ ආරක්ෂාව එකට බැඳිලා තියෙනවා. ඒතර මේ වෙලාව එකතේ පවතිනව තමයි ජාතික ආරක්ෂාව. ඉන්දියාව සමග අපි ඉතා ශක්තිමත් ආරක්ෂක සම්බන්ධතාවයකට යන්න ඕනේ. ඒක ආරක්ෂා කරගැනීම තමයි ජාතික ආරක්ෂාව ඉතා වැදගත් කුළුණක්. ඒතර මට පේන්නේ දැන් මේ ඉන්දියාවට ජනාධිපතිතුමා ගිය ගමනේදී ඉන්දියාවේ මෝදි අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඇතුළත් සාකච්ඡා සායවැය නිකුත් වෙච්ච ප්‍රකාශන දිහා බලට පේනවා ඉන්දියාව ලංකාව ආරක්ෂාත්වය ශක්තිමත් කරන්න උදව් කරන්න එකඟ වෙලා තියෙනවා. ඒ වගේම කරන්න ඒ වගේම දැන් මේ ආරක්ෂා සාධි කිරීම අනිත් පැත්ත තමයි අර මැතිවරණයේදී ක්‍රියා කරපු විදිහට මේ ජනතාව තුළ තියෙන බිය
ආරක්ෂා පිළිබඳ බිය පහ කරන අතරම ජනතාව තුළ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ අගහිඟකම් වලින් නිදහස්ව සිටීම. ඒ ජනතාවගේ අගහිඟකම් වලට උත්තර දෙන වැඩසටහනක ඉදිරිපත් කරාද මේ දෙක එකතු කරගන්න ඕන ඉදිරි කාලෙදී. එතකොට මේ ජනතාවට තියෙන ප්‍රධාන නිදහස්කම් දෙකක වමනාව. එකක් තමයි බිය නිදහස් වීම, freedom from fear. අනිත් තමයි අගහිඟකම් වලින් නිදහස් වීම, freedom from want. දැන් මේ අවශ්‍යතා දෙකම මේ මැතිවරණ සටන් බීමේදී ඉස්සරහට ආවා. ඒ නිසා අපි දැන් ඉඩ දෙන්න ඕන ආණ්ඩුවට මේ මැතිවරණ ක්‍රියාදාමය තුළ ඇති කරපු මේ සංවාදය තුළ මතු කරගෙන ආපු ඒ දැක්ම තුළ ඉඳගෙන මේ රටේ ඉදිරි ගමන සකස් කරගන්න. මම හිතනවා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම දේශපාල ශේස්ත්‍රයේ මෙහෙවන අද ජනතාවගේ අනවරම ලබාගෙන ඉන්න දේශපාලන සන්ධානයේ සහ ජනාධිපතිවරයාගේ වගකීමක් වෙනවා. එතකොට පසුගිය ආණ්ඩුව පෙරදුණියයි කියලා කතා කරපෙන් පෙන්වුණානේ ඒගොල්ලෝ කියපු දේවල් කිරුවේ නැහැ කියලා. එතකොට දැන් මේගොල්ලන්ට ඒ වල් පස්සේ පාරණා වෙනවා කියපු දේවල් කරන්න ඕනේ. ඒ කියපු දේවල් කරන්න ඕනේ මේ රට ධනේශ්වර සංවර්ධනයේ අද මේ තියෙන ගමනේ අපි මේ ඉන්න තැනේ හැටියට මේ නැව නැංගුරම් දාන්න ඕන හරියට. ඒ නැංගුරම දාගන්නම් මේ දෙපැත්තේ තුන් පැත්තෙන් තියෙන ඒවා අපි බැලන්ස් කරගන්න ඕන. ඒ නිසා ඒකට අවධානය යොමු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. මම මියුරේ වෙබ්නාදේ www.ඇත්ත.lk ඇත්ත අන්තර්ජාල සංස්කරණය ලාංකීය නව මාධ්‍ය කලාවේ පුරෝගාමී හැරවුම් ලක්ෂ්‍යයයි.